අපි රටේ රට ගොඩනැගීම කාර්යයේදී විශාල විවසායකින් ප්‍රමාණයක් අපිට අවශ්‍යයි. අපි කවුරුත් දන්නවා නෙම් ආයතන සභාපතිතුර හැටියට කටයුතු කරන ඉංජිනේරු රාජනානක් කරමැතිතුමා, ඒ වගේම මාග ආයතන මහිතවත් ප්‍රියදාස මැතිතුමා, ඒ වගේ ආචාර්ය ඉංජිනේරු තාරක මොහොට්ටි, ඉංජිනේරු චන්ද්‍රානන්ද දියුණුගේ ඇතුළු විවසායකින් ගණනාවක් සහභාගි වෙලායි. ඒ වගේම ඉංජිනේරු ශේස්ත්‍රයේ බහුල අත්දැකීම් තිබෙන වෘත්තියේදීන් විශාල ප්‍රමාණයක් මේ අවස්ථාවට සහභාගි වෙලා ඉන්නවා. ඔබ මෙතනට සහභාගි වීම අපට ධෛර්යය ගෙනත් දෙනවා. ධෛර්ය පමණක් නොවේ, අපේ රට වෙනස් කළ හැකියි කියන මහාගු විශ්වාසයක් අපිට ගෙනත් දී තිබෙනවා. ඔබට බොහොම ස්තුතියි. අපට සවන් දෙන්න, මේ කාර්යයට උර දෙන්න, මේ වෙනුවෙන් මැදිහත් වෙන්න ඔබ මෙම අවස්ථාවට සහභාගි වීම පිළිබඳව අපි බෙහෙම් ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ රටටම තිබෙන්නේ ඉංජිනේරු ඉතිහාසය. පණ්ඩුකාභය රජුරු කිස්සුපූර්ව පස්වන සීවසී වගේ, එකන මීට අවුරුදු 2500කට පෙර තමයි පණ්ඩුවස් මේ වසඹ වැව වසවක්කුළම වැව නිර්මාණය කරන්නේ. මීට අවුරුදු 2500කට ඈත. එතනින් පටන් ගත්ත අපේ වාරි කර්මාන්තේ වාපි කර්මාන්තය වැව් 32000ක් මහා සාගරවනි වැව් නිර්මාණය කරන රාජ්‍ය බවට අපේ ඉංජිනේරු තාක්ෂණයට පණ දීලා තිබෙනවා. අපි කවුරුත් දන්නවා ලෝකයෙන් මවිත වෙන යෝධයල ක්‍රිස්තු වර්ෂ 500 වසී වගේ, ඒ කියන්නේ මීට අවුරුදු 1500කට පමණ ඈත තමයි යෝධයල නිර්මාණය වෙන්නේ. පලාවැවේ සිට තිසාවැව දක්වා කුඩාවැව් 120කට ජලය පුරෝමින්, කුඹුරු අක්කර 11,000ක් පෝෂණය කරමින් සැතපුම් 54ක් දිග මේ යෝධයල ගලාගෙන යනවා පලාවැවේ සිට තිසාවැව දක්වා. එහි මුල් සැතපුම් 17 තුල තිබෙන්නේ බැස්ම තිබෙන්නේ සැතපුමකට අඟලයි. සැතපුමකට අඟලයි කියන්නේ සාමාන්‍ය තැනි තලාව වගේ. හැබැයි අපේ වාපි කර්මාන්තය වාපි ඉංජිනේරු තාක්ෂණය දියුණු වෙලා තිබුණා සැතපුමකට අඟලක් සහිත භූමියකත් මහා ජල කඳක් ගෙනියන්න කලාවැවේ සිට තිසාවැව දක්වා. අදත් ලෝකේ මවිත වෙන සීගිරිය දිස බලන්න. මීට අවුරුදු 1500කට පෙර එතන තිබෙනවා ඉතාමත් දියුණු නාගරික සැලැස්ම. එතන තිබෙනවා ඉතාමත් දියුණු වාස්තු විද්‍යාව. එතන තිබෙනවා ඉතාමත් දියුණු පරිසර පද්ධතියත් එක්ක බද්ධ කර ගැනීම. එතන තිබෙනවා දියුණු ඉංජිනේරුම තාක්ෂණය. එනිසා අපි ඉතිහාසයේම දියත් වී තිබෙන්නේ දිගු ඉංජිනේරු ඉතිහාසයක් අපිට උරුමව තිබෙනවා. හැබැයි ඉතිහාසයේ 18 සියවසේ 13 සියවසේ අගභාගයේ 18 සියවසේ වාස්පෙන්ජින් එක හොයා ගැනීම ලෝකේ කාර්මික කරන විශාල පිම්මක් පණිනවා. ඒ අරහා දුම්රිය සේවාවන්, නාවික කර්මාන්තය දියුණුවීම, පතල් කර්මාන්තය දියුණුවීම, කර්මාන්ත ඇතුළට වාස්පෙන්ජින් එක ඇතුළු කිරීම ලෝකේ මහා ජයග්‍රහණ පිම්මක් බවට පත් කරගන්නවා. 17 සියවසේ අග 18 සියවසේ මුල. ඒ අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා පළමු කාර්මික විප්ලවය කියලා. දැන් අපි ගත කරමින් තිබෙන්නේ 4 කාර්මික විප්ලවයේ අගභාගී 5 කාර්මික විප්ලවයේ අභිමුවත් අපි දැන් ජීවත් වෙමින්. හැබැයි මේ ලෝකයේ ඇතිවුණු නව දැනුම, නව තාක්ෂණයේ පරිවර්තනයන් අපි උකහා ගන්න සමත් වුණු ජාතියක් බවට පරිවර්තන වුණාද කියන ප්‍රශ්නය අද අපි ඉදිරිපිට තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නව මේ කාර්මික විප්ලවයන් වලින් ඇතිවෙච්ච මහා ඉංජිනේරුමේ දැනුම,
තාක්ෂණික දැනුම ආර්ථිකම පරිවර්තනයම් උකාගන්න සමත් වූ රාජ්‍යයන්ට සංවර්ධනය කරා ළඟාවීම සඳහා මහා පිමි බවට පත් වුණා. එසේ නොවෙන්න ඒ මහා පරිවර්තනයන් එම රාජ්‍යයන් උකාගන්න අසමත් වුණා නම් අදත් මේ ලෝකෙ ඉතාමත් පසුගාමි අව සංවර්ධන සහිත ලෝකයක් බවට නිර්මාණය වෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ අපි අසමත් වුණාට ලෝකේ බොහෝ රාජ්‍යයන් ඒ තාක්ෂණ විසින් ඇති කරන ලද දැනුම, ඒ මහා පරිවර්තන විසින් ඇති කරන ලද උත්තේජනයන් උකහා ගන්න සමත් වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි වියට්නාමයට පුළුවන්කම ලැබෙනවා ඩොලර් බිලියන 433ක ආර්ථිකයක් නිර්මාණය කරන්න. එහි ප්‍රතිඵලයන් හැටියට දකුණු කොරියාවට පුළුවන්කම ලැබෙනවා ඩොලර් ට්‍රිලියන 1.7ක ආර්ථිකයක් නිර්මාණය කරන්න. එහි ප්‍රතිඵලයන් හැටියට අපේ අසල්වැසි බංග්ලාදේශය ඩොලර් බිලියන 459ක ආර්ථිකයක් නිර්මාණය කරගෙනමින් තිබෙනවා. මොකද්ද ලෝකයේ ඇති වූ නව වෙනස්කම්? ඒ වෙනස්කම් වලට අනුරූපී වන පරිදි තමගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම, ඒ ප්‍රතිපත්තීන් ජයග්‍රහණය සඳහා මෙහෙවීමට අවශ්‍ය නායකත්ව නිර්මාණය කර ගැනීම, ඒ හරහා මොකද්ද ලැබුණේ? මේ ආසියාව 21 වෙනි සියවසේ සංවර්ධනම කලාපය බවට පත් වෙමින් තිබෙනවා. හැබැයි වියට්නාමයේ බිලියන 433ක ආර්ථිකයක් නිර්මාණය කරනකොට දකුණු කොරියාවේ ට්‍රිලියන 1.7ක ආර්ථිකයක් නිර්මාණය කරනකොට බංග්ලාදේශයේ බිලියන 459ක ආර්ථිකයක් නිර්මාණය කරනකොට ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 70යි. අපි මොකද කරමින් තිබෙන්නේ? ලෝකයේ ඇති වූ නව වෙනස්කම්, නව පරිවර්තනයන් උකහා ගන්න අසමත් වුණු ජාතියක්, එම තාක්ෂණයේ ඇති වූ මහා වෙනස්කම් ජන ජීවිතයට, සමාජ පරිවර්තනයට, ආර්ථිකයේ මහා ප්‍රගමණයට එකතු කරගන්න අසමත් වූ ජාතියක්. ඒ අනුව තමයි කොරියාව ඩොලර් බිලියන 685ක අපනයන ආදායමක් උපයනකොට, වියට්නාමය ඩොලර් බිලියන 380ක පමණ අපනයන ආදායමක් උපයනකොට, බංග්ලාදේශය ඩොලර් බිලියන 70ක පමණ අපනයන ආදායමක් උපයනකොට, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 12ක අපනයන ආර්ථිකය කුරුමක. මොකද සිදු වුණේ? අපි රටක් හැටියට අසමත් වී තිබෙනවා. මේ ඇති වූ වර්ධනය වේගෙන් උකහාගෙන ඒකට අවශ්‍ය වෙන පරිවර්තනයන් අත්පත් කර ගැනීම සඳහා අසමත් වී තිබෙනවා. අපේ පාලකයන් පැරණි පාලකයන්, අපේ පාලකයන් අතීත කාමීත්වයෙන් ජාතියක් හිර කරන ලද පාලකයන්, අපේ පාලකයන් ලෝකයේ ඇති වූ නව වෙනස්කම් අපට ඒකාබද්ධ කර ගැනීම සඳහා අසමත් වූ පාලකයන්, අපේ පාලකයන් ලෝකයෙන් ශ්‍රී ලංකාව විතැන් කරන ලද පාලකයන්, ලෝකයේ වේගෙන් ගමන් කරමින් තිබෙනවා, අපි විගමනින් ලෝකයේ පිටිපස්ස ගමන් කරමින් තිබෙනවා. මෙම තත්ත්වය හුදු දත්ත ඇතුළේ, හුදු ආනයන අපනයනයන් පරතරයන් ඇතුළේ, හුදු තාක්ෂණය උපයා ගැනීමට නොහැකි වීම ඇතුළේ, හුදු තාක්ෂණික දුප්පත්කම ඇතුළේ පමණක් තිබෙන්නේ නැහැ. එය සමාජ ව්‍යසනයක් බවට නිර්මාණය කරනවා. ඒ දත්ත ඇතුළේ විතරක් නම්, ඒ තාක්ෂණික දුප්පත්කම ඇතුළේ විතරක් නම් ඒක අපිට වෙනස් කරගත හැකි. හැබැයි මොකද සිදුවී තිබෙන්නේ? ඒ දත්ත ඇතුළේ, තාක්ෂණික දුප්පත්කම ඇතුළේ විතරක් නෙවෙයි තිබෙන්නේ, එහෙම ආ සමාජ ඛේදවාචකයක් නිර්මාණය කරලා තිබෙනවා. 54%කට ආසන්න ජනතාවක්
බහුවිධ දරිද්‍රතාවෙන් පෙළෙන රාජ්‍යයක් බවට අපේ රාජ්‍ය පත්වී තිබෙනවා. ජනගානෙන් සිට 68කට හරියම ආහාර වේලක් උපයා ගන්න බැරි රාජ්‍යයක් බවට අපේ රාජ්‍ය පත්වී තිබෙනවා. පවුල් ලක්ෂ 34කට මාසිකට හාල් කිලෝ 10ක් ගන්න පොලිමි ඉන්න තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ගැබිනි මව්වරුන් රක්තහීනතාවයෙන් පෙළෙනවා. අවුරුදු 5ට වඩා අඩු දරුවන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් අධි මන්දපෝෂණයෙන් පෙළෙනවා. තරුණ තරුණියන් තමගේ අනාගතය පිළිබඳ අපේක්ෂා භංගත්වයකට පත් වී තිබෙනවා. රට හැර යාම තමගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා එකම විකල්පය, එකම මාවත බවට පත් කරගන්න තරුණ පරම්පරාවක් නිර්මාණය වී තිබෙනවා. සමාජ අපරාධ, සමාජ බිඳවැටීම්, නීති විධාන ආධිපත්‍ය බිඳවැටීම් ආදී සකල විධ පන්නේ සමාජ අර්බුදයක් ජනිත කොට තිබෙනවා අපි ඉදිරිපිට. එනිසා අපි හැම ඉදිරිපිටම තිබෙන්නේ කවර රාජ්‍යයක්ද? ආර්ථික වශයෙන් කඩාවැටුණු රාජ්‍ය පමණක් නොවේ, මහා සමාජ ඛේදවාචකයට උරුමකම් කියන මහා සමාජ ඛේදවාචකයක සිරකරුවන් බවට පත්වුණු ජාතියක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි ඔබගෙනුත් මේ රටේ පුරවැසියගෙනුත් එක ප්‍රශ්නයක් අහනවා. තවදුරටත් මේක මේ විදියට ගලාගෙන යන අපිට දෙනවාද, අපි වෙනස් කරනවාද? මේ වෙලාවේ හෘද සාක්ෂියක් තියෙන හැම පුරවැසියෙක්ගම තමන්ගේ දෙසවනට ඇසෙනවා නම් පුරවැසියන්ගේ අදෝන් අඳෝනාව, තමන්ගේ ඇසට පෙනෙනවා නම් පුරවැසියන්ගේ වේදනාව, තමන්ගේ හදවතට දැනවනවා නම් ඔවුන්ගේ ජීවිතයේ කටුකත්වය, ඇස් පෙනෙන, කන් හැෙන, හදවතක් තියෙන කිසිදු පුරවැසියෙකුට මේ තත්ත්වයේ දෙස බලාගෙන ඉන්න හැකියාවක් නැහැ. එම පුරවැසියාගේම කාර්යභාරය තමයි මේ වෙනස් කිරීම සඳහා පෙරමුණ ගැනීම, ඉදිරියට ගැනීම. අපි විශ්වාස කරනවා ජාතික ජන බලවේගය යනු මේ රටේ ඒ වෙනස් කිරීම සඳහා ධෛර්යය තිබෙන, විශ්වාසය තිබෙන, බලාපොරොත්තුව තිබෙන මහා මිනිස් සමුදායේ එකතුව තමයි ජාතික ජන බලවේගය. ඒ වට ඔබ එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒයි අපි මේක වෙනස් කරන්න ඕන. මේ පරිවර්තනය කිරීමේදී මේ සාමාන්‍ය ලෙස ගලාගෙන යන විදියට මේක පරිවර්තනය කරන්න බෑ, මතක තබා ගන්න. හුදු අපි දන්නව නිකන් නේද, තරංගයක් ගලාගෙන යනවා වගේ සාමාන්‍ය පරිදි අනුක්‍රමිකව ගලාගෙන යන පරිච්ඡේදයකින් මේක වෙනස් කරන්න බෑ. මේක වෙනස් කරන්න නම් මේ ආර්ථික දේහයටත්, මේ සමාජ දේහයටත් ප්‍රබල කම්පනයක් ඇති කළ යුතුව තිබෙනවා. මහා කුළුගෙඩි පහරකින් කම්පනය ඇති කළ යුතුව තිබෙනවා. මේ හුදු ගලාගෙන යමින් අද හොඳ වෙයි, හෙට හොඳ වෙයි, අනිද්දා හොඳ වෙයි, එහෙම වෙන්නේ නෑ. මේක මේ වෙනස් කරන නම් මේ ආර්ථික දේහයටත්, මේ සමාජ දේහයටත් ප්‍රබල කම්පනයක් ඇති කළ යුතුව තිබෙනවා. එසේ නැතුව සාමාන්‍ය සුමට ලෙස පරිවර්තනයක් මෙතන ඉතිරි වෙලා නෑ, මතක තබා ගන්න. කොතනද තිබෙන සුමට පරිවර්තනය? සුමට වෙනස් වීමක් නෑ මෙතන. සුමට වෙනස් වීමක් නෑ මෙතන. අනිවාර්ය ලෙස ප්‍රබල කම්පනයක් සමාජ වෙතත්, ආර්ථික වෙතත් එළිය යුතු තිබෙනවා. එම නැතුව මේ තොරණය නේද, මේ තියෙන රිද්මය අපිට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. කෙසේද අපි මේ කම්පණ ඇති කරන්නේ? එක, ඉනොවේෂන් ඇන් ක්‍රියේටිව්. අලුත් දේවල් හොයාගන්න, අලුත් දේවල් නිර්මාණය කරන සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. එහෙම නැතු කොහොමද යන්නේ?
මේ පුරුදු විදියටම කුසකර්මාන්තය තබා ගනිමින්, මේ පුරුදු විදියටම කර්මාන්ත පද්ධති පවත්වා ගනිමින්, මේ පුරුදු විදියටම එදිනෙදා ජීවන රටාවන් පවත්වා ගනිමින් මේ සමාජය පරිවර්තනය කරන්න බෑ. මේ සමාජ පරිවර්තනය කරන්න නම් නව දේ නිර්මාණය කරන්න ඕන, නව නිර්මාණත්ම දේ ඇති කරන්න ඕන. ඉනොවේෂන් ඇන් ක්‍රියේටිව්. විශේෂම අපි කල්පනා කරනවා මේ පරිවර්තනයේදී R&D ශේෂයට විශාල වගකීමක් තිබෙනවා. නව පර්යේෂකයන් අවශ්‍ය, අලුත් සංකල්ප අවශ්‍ය, අලුත් අදහස් අවශ්‍ය, අලුත් විලඳපොළවල් අවශ්‍ය. එනිසා අපි අද ලංකාවේ ගත්තොත් R&D කියන්නේ අත්තරුම අරින ලදම ශේෂ්ත්‍රය. මා ඔබගෙන් ඇහුවොත් අපේ රටේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා කවුද? කවුද? ඇත්තට මම දන්නේ නැහැ. හැබැයි අපේ රටේ මොකද්ද මහා මාර්ග අමාත්‍යවරයා ජනාධිපතිවරු බවට පත් වෙනවා. අපේ රටේ වරාය අමාත්‍යවරයා ජනාධිපතිවරු බවට පත් වෙනවා. අපේ රටේ ගුවන්තොටුපළ අමාත්‍යවරයා ජනාධිපතිවරගේ අයියා බවට පත් වෙනවා. අපේ රටේ බලශක්ති අමාත්‍යවරයා සමීපතමේ තෝරාගන්න. ඇයි? ඇයි? අපේ රටේ ආයතනවල වැදගත්ම ආයතන බවට පත් වෙන්නේ වැඩිම මුදල් සංසරණය කරන තැන, වැඩිම ඉදිකිරීම් තිබෙන තැන තමයි අමාත්‍යවරයා වැඩියෙන්ම කැමති තැන. මහා මාර්ග අමාත්‍යන් සැලබෙනවා නම් ජනාධිපතිවරයාගෙන් හොඳම සැලකිල්ලක් එයාට. වරාය අමාත්‍ය ධූරය ලැබෙනවා නම් ජනාධිපතිවරයාගෙන් හොඳම සැලකිල්ලක් එයාට. බලශක්ති අමාත්‍ය ධූරය ලැබෙනවා නම් ජනාධිපතිවරයාගෙන් හොඳම සැලකිල්ලක් එයාට. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරය ලැබෙනවා නම් ජනතාවගේ නරකම ජනාධිපතිවරයාගේ නරකම පන්නේ කැපිල්ලක් එයාට. එහෙම නෙවෙයි. එනිසා අපි හිතනවා මේ පරිවර්තන ඇති කරන්න R&D අත්‍යවශ්‍යයි. මේ ලැබෙන 29 වෙනිදා අපි මේ විදිහටම ලෝකේත් ලංකාවෙත් ඉන්න පර්යේෂකයන් එක්ක අපි විශාල සාකච්ඡා සභාවක් ලෑස්ති කරලා තිබෙනවා. අපේ විශ්වවිද්‍යාලවල නිර්මාණය කරලද විශාල පිරිසක් අද ලෝකයේ විශාල පර්යේෂණ ආයතනවල වැඩ කරමින් ඉන්නවා. පසපිලිමද විශාල පර්යේෂණයක් කරන්න ලංකාවේ විද්‍යාඥයෝ, අලුත් තාක්ෂණය පිළිබඳ විශාල පරිවර්තන පරීක්ෂණ කරමින් තිබෙන ලංකාවේ විද්‍යාඥයෝ, පිළිකා රෝගයට නිට්ටාවට බෙහෙතක් හොයාගෙන පිළිබඳ පරීක්ෂණ කරමින් තිබෙනවා ලංකාවේ විද්‍යාඥයෝ, ලෝකේ පුරා විවිධ ශාස්ත්‍රවල පරීක්ෂණවල නියැලෙන විද්‍යාඥයන් ඉන්නෝ. අපි ඔවුන් එක්ක සාකච්ඡා පටන් අරගෙන තිබෙනවා. බොහෝ දෙනා ජුනි මාසේ 29 වෙනිදා ලංකාවට එනවා. එහෙම නැත්නම් තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් නව අධිරේකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා උත්සාහ කරනවා. ඒ විතරක් අවශ්‍යද? ඊළඟ අපිට අවශ්‍ය මොකද්ද? විෂනරි ලීඩර්ෂිප් එකක් අවශ්‍යයි. දැක්මක් සහිත නායකයෙක්. සාමාන්‍යයෙන් අපි හිතනවා දැක්මක් සහිත නායකයන් අවශ්‍ය වෙන දේශපාලනයට කියලා. නෑ, දේශපාලන විතරක් නෙමෙයි. දේශපාලන අත්‍යවශ්‍යයි. හැබැයි ඔබගේ ශාස්ත්‍රයට අවශ්‍ය නැද්ද දැක්මක් සහිත නායකී? IT ශාස්ත්‍රී ඉදිරියට ගෙන යා හැකි, ප්‍රබලව හැප්පිය හැකි, ප්‍රබල පරිවර්තනයන් සිදු කළ හැකි, අනාගතය දකින්න පුළුවන් දැක්මක් සහිත නායකයන් හදන්න ඕන. ඒක හැම ශාස්ත්‍රයකම නිර්මාණය වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ මොකද්ද? දැක්මක් නැති නායකයන් වුණා, දැක්මක් ඇති නායකයන් වුණා දේශපාලනයට කියලා වැඩිපුර කල්පනා කරනවා. ඇයි එහෙම හිතන්නේ? අපිට එහෙම හිතෙන්නේ දැක්මක් නැති නායකයෝ අපේ රටේ දේශපාලකයෝ වෙච්ච නිසා. හැබැයි ඒකට විතරක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. සෑම ශාස්ත්‍රීය පරිවර්තන සඳහා අවශ්‍ය වෙන ඉදිරි අනාගතයේ දකින ඒ අනාගතයේ වෙනු සැලසුම් මතන ඒකට නායකත්වය දෙන නායකයන් හදන්න ඕන. සෑම ශාස්ත්‍රීය ඒගොල්ල විශාල බලපෑම් සහිත පුද්ගලයන් වෙන්න ඕන. ඒගොල්ල සොයා ගන්නදී ඒගොල්ල ඇති කරන ව්‍යාපෘති, ඒගොල්ල නියලන ව්‍යවසායක හැටියට මේ හැම දෙකම බලපෑම් සහිත පුද්ගලයන්.
ලෝකට අලුත්දේ නිර්මාණය කරනකොට ඒ බලපෑන් සහිත පුද්ගලයන්ගේ දායකත්ව අතිස්සේ වැදගත්. ඉදිකිරීම් කර්මාන්ති බලපෑම් සහිත කණ්ඩායම අපිට අවශ්‍යයි. බලශක්ති ශේෂ්ත්‍රය, අලුත් දිශාවන් තෝරන, මඟ පෙන්වන බලපෑම් සහිත නායකත්වයක් අවශ්‍යයි. එහෙම නැතුව සියල්ලම දත් නේද දේශපාලකයා. මම එනකොට දැක්ක බස් එකක්. ඒ බස් එකේ තියෙන පිටිපස්සේ කොටු සුදු පාට කොටුවක් ගාලා ඒකේ ගහලා තියෙනවා මේ වන්දුල ගුණවර්ධන ප්‍රවාහන අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව කැඩුණු බස් රථ 4000ක් අලුත් වැඩියා කොට දමන ලද බස් රථයකි. CTB එකට පැවරනක කැඩිච්ච බස් හදන්න තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. වෙන මොකද තියෙන්නේ? ඒගොල්ලන්ට වැඩ අංශයක් තිබෙනවා. ඉංජිනේරුවන් වැඩ කරනවා, කාර්මික ශිල්පීන් වැඩ කරනවා. ඒගොල්ලන්ට පැවරී තිබෙන්නේ මොකද්ද? පාරේ දුවන බස් රථයක් තියෙනවා. ඒක නම් හදන එක. හැබැයි බෝට් එකක් ගහන මොකද්ද? බඳුළු ගුණවර්ධනගේ සංකල්පයක් මත මේ බස් හදා පාරට දමලා තියෙනව සොයා ගැනීමක්ද? හරිද? මම කියන්නේ ඒක නෙවෙයි අපිට අවශ්‍යම. කොතනද අපිට අවශ්‍ය? අපිට අවශ්‍යයි ඒ ශේෂ්ත්‍රවල බලපෑම් සහිත නායකයෙක්. මාරි කියුරිලා, අයින්ස්ටයින්ලා, ස්ටීව් ජොබ්ස්ලා අවශ්‍ය නැද්ද? ඒ හැම ශේෂ්ත්‍රයකම නව පරිවර්තනයක් ඇති කරන්නේ බලපෑම් සහිත නායකයෙක්. ඒක අපිට අවශ්‍යයි. ඒ වගේම අපිට අවශ්‍යයි කවුද? ඕවර්කමින් චැලෙන්ජස්, තියෙන අභියෝගයන් විභව යන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි. එහෙම නැතුව අභියෝගයන් හැමියේ දනින් වැටෙන අභියෝගයන් නේද හැමියේ පලා යන අභියෝගයන් හැමියේ ඇකිලෙන නායකත්වකින් වැඩක් නෑ. මා මේ නැවත කියන්නේ දේශපාලකයන් ගැන පමණක් නෙවෙයි, අපට අවශ්‍යයි අභියෝගයන් හැමියේ පලා ගියා නම් මං කියන්නේ හොඳ නරකද කියලා නියස්ත්‍රික බෝම්බයක් හැදින්නේ නෑනේ නේද? අපි දැක්කනේ ඒ චිත්‍රපටයේ දිහා බලනකොට දෙන කොච්චර අභියෝගයන් අමිත හොඳද නරකද කියන එක වෙනපත්. අභියෝගය හැමෝම පලා යනවා නම් මිනිස් සංගතිය මෙතෙන්ට වර්ධනය වෙන්නේ නැහැ. මානව සංගතිය මේ ජයග්‍රහණ අත්පත් කරන් තිබෙන්නේ අභියෝගයන් ජයග්‍රහණය කිරීමෙන්. නිස සෑම ශේෂ්ත්‍රයකම අභියෝගයන් හැමෝම පලා නොයන අභියෝගයන් ජයග්‍රහණය කරන්න පුළුවන් නායකත්වයක් අද අපිට අවශ්‍යයි. අන්න ඒගොල්ලෝ තමයි අපි කියන්නේ ග්‍රවුන්ඩ් බේකර්ස්ලා. මේ මුළුමනින්ම වෙනස් කරන මිනිස් ප්‍රජාවක් නායකත්වයක් අපිට අවශ්‍යයි. අපිට ග්‍රවුන්ඩ් බේකර්ස්ලා අවශ්‍යයි. මේක තමයි අපේ මෙම සමුළුවේ තේමා පාඩේ බවට පත් වී තිබෙන්නේ. මේ පරිවර්තනය කිරීම සඳහා මිනිස්සු, එද නායකත්ව දීම සඳහා මිනිස්සු, ඒ සඳ පර්යේෂණ කරන මිනිස්සු, අභියෝගයන් හැමියේ පලා නොයන මිනිස්සු, මෙයාගෙන් අපිට මේක හදන්න ඕන. එහෙම නැතුව මාර කලින් කියන දත්ත තොරතුරු මත සැගවී තිබෙන රාජ්‍ය පරිවර්තනකට භාජනය කරන්න බෑ. එනිස අපි හැම දිනම ග්‍රවුන්ඩ් බ්‍රේකර්ස් ලබවට පත්වෙමු. මේ පරිවර්තනය කිරීමේ මිනිස්සු බවට පරිවර්තනය කරගමු. එවෙනුවෙන් ඔබ හැම දිනටම ආරාධනා කරමු. ඊළඟ අපිට අහිමි වෙලා තියෙන ගොඩක් දේවල්, අපි ගොඩක් දේවල් මිස් කරගත්තු ජාතියක්, ගොඩක් දේවල් අත්තරගත්තු ජාතියක්. අපි මතක තියාගන්න අපේ නායකයන් සමත්ුනේ නේ ලෝකයේ ඇතිවෙන නව පරිවර්තනයක සමගාමීව, ලෝකයේ ඇතිවෙන නව පරිවර්තනයක සමාන්තරව අපේ රාජ්‍ය ඉස්සරහට ගෙන යන්න, අපේ සමාජ ඉස්සරහට ගෙන යන්න අපි සමත් වී නේ. එනිසා අපි ලෝකයේත් එක ගව් ගානක පිටිපස්සෙන් ඉන්නේ. මේක ඇත්ත. ලෝකයේත් එක ගව් ගානක පිටිපස්සෙන් ඉන්නේ. මේක පරිවර්තනය කරන්න වේගවත් අදිෂ්ඨානශීලී අත්මෝහරින දේශපාලන නායකත්ව සමග ඒකබද්ධ වූ මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒක තමයි මා නැවත කියන්නේ ජාතික ජනබල වීකි. හුදු ආණ්ඩු පරිවර්තනය පුද්ගලයන්ගේ පරිවර්තනයක් නොවේ. මේ සමස්තය, මේ සමස්ත පද්ධතියම ජලි
අනෙක් පස හැරවීම සඳ අවශ්‍ය වෙන දේශපාල නායකත්වය සහිත මහජන ව්‍යාපාරය කද අවශ්‍යයි මේ රටට. ඇයි මේ ශේත්‍රී විතරක් මම ගත්තුත් කියන්න ඔබට. ඉදිකිරීම් කර්මාන්තය. අද ලෝකයේ ඉදිකිරීම් කර්මාන්තය ප්‍රබලතාවය $12 trillion. 2030 වෙනකොට ලෝක ඉදිකිරීම් කර්මාන්තය ආර්ථිකය $12 trillion 17ක් වෙනවා. දැන් $12 billion 11. 2030 වෙනකොට ඉදිකිරීම් කර්මාන්තය $12 billion 17,000ක් වෙනවා. අපේ රටේ ඉදිකිරීම් කර්මාන්ත ඉකොනොමික $12 billion 12. ලෝක කර්මාන්තය $12 billion 11. 2030 $12 billion 17,000. අපේ ඉදිකිරීම් කර්මාන්තය රඳා පවතිද්ද මේ වර්ග කිලෝමීටර 65,610 ඇතුළ ඉදිකිරීම් කරමින්. අපේ ඉදිකිරීම් කර්මාන්තය ඉස්සරහට ගෙන යන්න පුළුවන්ද මේ million 22කට අවශ්‍ය වෙන ජනතාවට පමණක් ඉදිකිරීම් කරමින් යන්න බෑ. අපේ ඉදිකිරීම් කර්මාන්තය මෙතනින් එළියට යන්න ඕන. මම දන්නවා ඒ තරම් සක්්‍යතාවයේ තිබෙන හැකියාව තිබෙන නිපුණතාවයේ තිබෙන ඉදිකිරීම් කර්මාන්තේ ප්‍රබල සමාගම් ලංකාවේ ඉන්නවද? අපි ඒගොල්ලෝ අගයන්න ඕන. ඒගොල්ලන්ට වටිනාකම් දෙන්න ඕන. අපි ඒගොල්ලන්ට ඒකාබද්ධව ලෝකයේ ඇතිවෙන්න තිබෙන ඉදිකිරීම් කර්මාන්තේ විලඳපොළට ප්‍රවිෂ්ඨ වීම සඳහා අවශ්‍ය වෙන මග පෙන්වීම, දායකත්වය, රාජ්‍ය අනුග්‍රහය ජාතික ජන බලවේගයේ පාලන කිසි ලබා දෙන බව මම සාතික කරනවා. මොකද $12 billion 17,000 2030 වෙනකොට ඉදිකිරීම් කර්මාන්තේ ආර්ථිකය. මේ ආර්ථිකයෙන් අපි යම් ප්‍රමාණයක් හරි උකහා ගන්න සමත් වෙන්න ඕනේ. ලෝකයේ ආර්ථිකයක් ලෝකයේ ප්‍රබල ලෙස පිමි ලෙස ආර්ථිකයක් වර්ධනය වෙනවා. අපේ සැලසුම් හදන්න ඕන කොතෙන්ද? ඒ වර්ධනය වෙන ආර්ථිකයෙන් යම් ප්‍රතිශතයක් ලංකාවට අත්පත් කරගන්න. එනිසා අපේ ඉදිකිරීම් කර්මාන්තේ මම දන්නවා හොඳ ව්‍යවසායකින් ඉන්නවා, හොඳ තාක්ෂණවේදීන් ඉන්නවා. අපේ මහාචාර්යතුමා පැහැදිලි කරපු නව තාක්ෂණයේ කැඳවාගත හැකි කණ්ඩායම් ඉන්නවා. මේ අය හරහා ලෝකේ නව ඉදිකිරීම් කර්මාන්තේ විලඳ පොළකට අපේ ඉදිකිරීම් කර්මාන්ත කරුවන් ප්‍රවේශ විය යුතුයි. ඒ සඳහා අපි දැක්මත් සහ නායකත්වයක් අනුග්‍රහය දෙන්න පිළිස්සෙයි. ඊළඟ අපි දන්නවා IT ශාස්ත්‍රය ගත්තොත් වර්තමාන ගත්තොත් මිලියන 26ක් මුදුකාංග ඉංජිනේරුවන් හැටියට කටයුතු කරමින් තිබෙනවා. නමුත් 2030 වෙනකොට ඉලක්කයක් හදලා තිබෙනවා මිලියන 45ක් අවශ්‍ය වෙනවා මුදුකාංග ඉංජිනේරුවන්. අද මිලියන 26යි. 2030 වෙනකොට තව අවුරුදු 6කින් තව මිලියන 19ක් අවශ්‍ය වෙනවා. ලෝකේ විශාල ලෙස වේගින් මුදුකාංග ශාස්ත්‍රයේ වර්ධනයන් සිදු වෙමින් තිබෙනවා. අපි අත්තරපු ශාස්ත්‍රයක් අපේ නායකයන්ට සුද්ධ යනකොට දීලා ගියපු තේ ටිකයි, රබර් ටිකයි, පොල් ටිකයි එතනින් එහා ලෝකයක් ගැන දකින්න දැක්මක් තිබුණේ. නිසා IT ශාස්ත්‍ර වේගයෙන් ලෝකේ වර්ධනය වෙන බව 60 දශකයේදී අගභාගයේදී තුර පර්යේෂණ වලින් එළියට එනවා. හැබැයි අපි ඒකට සූදානම් වෙන්නේ නැහැ. හැබැයි අපි අසල සිංදියාව සමත් වෙන IT ශාස්ත්‍රයේ ලෝකයේ ඇති වෙන වර්ධනයට අනුරූප වන පරිදි තමගේ ආර්ථික ප්‍රතිපත්ති, තමගේ අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සකස් කරගන්න උන් සමත් වෙනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට අද ඉන්දියාවේ IT කර්මාන්තයේ ආර්ථිකයේ $150 billion. සෞදි අරාබිය ලෝකෙට තෙල් යවලෝයන් තියෙන $100 billion 113. ලෝකේ ප්‍රධාන තෙල් අපනයන කරන රටවල් හතරෙන් එකක් සෞදි අරාබිය. තෙල් වලින් හොයන්නේ $100 billion 113. ඉන්දියාවේ IT කර්මාන්තයේ $100 billion 150. එනිසා උන් සමත් වෙලා තියෙන මොකද්ද? ලෝකේ තියෙන ප්‍රධානම මුදුකාංග සමාගම් වල උඩින් ඉන්න කවුද? ඉන්දියානු. Google ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉන්දියානුවෙක් සුන්දර් පිචායි. ඒ වගේම Adobe ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉන්දියානුවෙක් සංකානු නාරායන්. ඒ වගේම IBM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉන්දියානුවෙක්
අරවින් ක්‍රිස්්ණ. ඒවාගේ මෛත්‍රසොෆා එතන ප්‍රදායක නිලධාරය ඉන්දියානුවෙක් සත්‍යනාදිල්ල. මොකද වෙලාති. අද ලෝක තින ප්‍රබලතම මුදුකාංග සමාගම්මල උඩිම්මින්න කවුද ඉන්දියානුව. ඒ නායකයන්ට දැක්මත් තිබන ලෝකයේ කවර දිසාවරද ගමන් කරමින් තිබෙන කුමන වර්ගයේ සම වෙළඳ පොළක්ද, කුමද වර්ගයේ ආර්ථිකයද නිර්මාණය වෙන්නේ කියලා අපේ පාලකයන්ට එහෙම දැක්මත් තිබුණේ. අපේ පාලකයන් හැදුව මොකද්ද? අද අපිට විදේශ සංක්‍රාම සාමාන්‍ය ඩොලර් බිලියන 6ක් විතර එනවා. ඩොලර් බිලියන 6ක් විතර විදේශ සංක්‍රාම අපිට එනවා. මේ සංක්‍රාම වලින් වැඩිම පංගු වෙන්නේ මැද පෙරදිගින්. මොනවද? කවදත් කෑම හදන්න ගෑනු කෙනෙක් ඕන වෙයි. කවදත් ළමයි බලාගන්න ගෑනු කෙනෙක් ඕන වෙයි. කවදත් ගේ අතු පාතු ගන්න සේවකයෙක් ඕන වෙයි. ඔන්න ඕක තමයි අපි අත්පත් කරන් තියෙන මාකට් එක. එනස් අපි එක මේ IT කර්මාන්තයේ ලෝකයේ වර්ධන වෙමින් තිබෙන ශ්‍රම වෙළඳ පොළින් ඉතාමත් ප්‍රබල පංගුවක් අත්පත් කර ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ සැලසුම් හදලා තිබෙනවා. ඒවා අපි ක්‍රියාත්මක කරනවා. 2030 වෙනකොට බිලියන 19ක මුදුකාංග ඉංජිනේරුවන් අවශ්‍ය වී තිබෙනවා. ඒක කොහොමද අපි අල්ලන්නේ? අපි නිකන් හිතුවොත් අපි හිතන්නේ අපිට කාර් මාකට් එකත් එක්ක තරඟව දෙන්න පුළුවන් වෙයි කියලා. නේද? Volkswagen ගෙනල්ලා නේද? ශ්‍රී ලංකන් Volkswagen කිව්වොත් මොනවා වෙයි? මං හිතන්නේ අපිට ෆෝන් මාකට් එකත් එක්ක තරඟව දෙන්න බැරි වෙයි. හැබැයි අපි හිතනවා අපිට තරඟවන්න. අපි සමතරඟකරුවන් IT මාකට් එකේදී. සමතරඟකරුවෝ ඉන්දියාව අපි සමාන වේදිකාවක තරඟවදින්න පුළුවන්කම තිබෙනවා. එනිසා සම වෙළඳ පොලේ පංගුවක් විතරක් නෙවෙයි අපි ලෝකයේ අවශ්‍ය මුදුකාංග නිර්මාණයේදී ඒකෙන් පංගුවක් අත්පත් කරගන්න සමාගම් අපේ රට ආරම්භ කරන්න ඕන. සමහර විට අපිට සමහර ආයෝජකයන්ට අපිට ආරාධනා කරන්න සිද්ධ වෙයි. ආරම්භයේදී තනියම අපිට ප්‍රවිෂ්ට වීම සඳහා විභවතාවය නැති වෙන්න පුළුවන්. අපි යම් මුදුකාංග සමාගම් එක්ක ඒකාබද්ධ වෙලා ඒ මුදුකාංග සභාව තුරු වර්ල්ඩ් මාකට් එකට යන සැලසුම හදන්න ඕනේ. එනිසා අපි IT කර්මාන්තයේ විශාල වර්ධනයක් ගැන කල්පනා කරමින් තිබෙනවා. ඊළඟ අපි ගත්තොත් බලශක්ති ශේත්‍රය. අපි කවුරුත් දන්නවා මේ බලශක්ති වියදම අපිට ලෝකයේ මාකට් එක ලෝකෙත් වෙළඳ පොළට තරඟ වැදීමේදී අපි අසරණ භාවයට පත් කරනවා. මේ බලශක්තිය සඳහා දරන පිරිවැය අපේ වැඩි. දැන් ඇස්තමේන්තු කරලා තිබුණ 2030 වෙනකොට ලෝකයේ තෙල් සඳහා තියෙන උපරිම ඉල්ලුම 2030 වෙනකොට ළඟා වෙනවා. 2030න් පස්සේ ක්‍රමානුකූලව තෙල් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙන්න පටන් ගන්නවා. 2030ේ පීක් එකට ඇවිල්ලා 2030 ඉඳන් තෙල් සඳහා තියෙන ඉල්ලුම අඩා වැටෙන පටන් ගන්නවා. දැන් ඇස්තමේන්තු කළා තිබෙනවා 2050 වෙනකොට ලෝකයේ බලශක්ති අවශ්‍යතාවයෙන් 65%ට ආසන්න ප්‍රමාණයක් සපයනු ලබන්නේ පුනර්ජනනීය බලශක්ති ශේත්‍රයෙන් කියලා. 2050 වෙනකොට ලෝකයේ බලශක්ති අවශ්‍යතාවයෙන් 65%ට ආසන්න ප්‍රමාණයක් සපයන්නේ පුනර්ජනනීය බලශක්ති ශේත්‍රයෙන්. අපිට ඒ සඳහා ඉතාමත් හොඳ විභවතාවයක් තිබෙනවා. අපිට හයිඩ්‍රෝ පව විභවතාවයක් තියෙනවා. තව කුඩා ප්‍රමාණයක් අපිට ඒක ඉස්සරහට යන්න පුළුවන්. අපිට සෝලර් පව විභවතාවයක් තියෙනවා. අපිට වින් පව විභවතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් උබුදු දන්න වෙති මේ වන විට අපේ සියලු බලාගාරවල පද්ධතියෙම එකතුව ගත්තොත් ගිගාවොට් 4යි. ඇස්තමේන්තු කළ තියෙන 2040 ගිගාවොට් 8යි. හැබැයි වින් පව වලින් විතරක් ගිගාවොට් 40ට වඩා වැඩි ධාරිතාවක් අපිට තියෙනවා. එන ඉතාමත් හොඳ විභවතාවය. ලෝකෙ ඉදිරි මාකට් එක හැදෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එක්ක, ග්‍රීන් හයිඩ්‍රජන් බලශක්ති ප්‍රභවයන් එක්ක තමයි අනාගතයේ වෙළඳ පොළ නිර්මාණය වෙනවා. ඒ සඳහා හොඳ සක්්‍යතාවයක්. දැන් අපි බලශක්තිය ගැන කතා කරන්න ඕනකම තිබෙන්නේ අපේ කර්මාන්ත අපේ පාරිභෝගිකයාට සාධාරණ මිලකට බලශක්තිය විදුලිය ලබා දීම සඳහා පමණක් නෙවෙයි. එතනින් ඔබට
අපි මාකට්කට ප්‍රවිශ්ට වෙන්න ඕන කොහොමද කියලා කල්පනා කරන්න මොකද එතන අපිට විභවතාවයක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා මැරයින් ඉන්ඩස්ට්‍රි එකේ අපිට විශාල විභවතාවයක් තියෙනවා. අපි දැක්මේ අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඉතාමත් වැදගත් තැනක මේ 21 වෙනි සියවස ආසියාවට අයිති නම් ආසියාවේ ප්‍රධානම කේන්ද්‍රයක් ශ්‍රී ලංකාව. මතකද යාළුවෝ? 20 වෙනි සියවස ආර්ථිකය තල්ලු වෙනවා නම් ආසියාවට ඒ ආර්ථික ප්‍රධානම කේන්ද්‍රයක් අපේ පිහිටි අපේ ලොකේෂන් එකත් එක්ක ශ්‍රී ලංකාව. දැන් අපි සැලසුම හදන්න ඕන. ආසියාව යන රාජ්‍යයන් අත්පත් කරගන්න සැලසුම් වලින් ජයග්‍රහණයන්ගේ ප්‍රතිලාභ කොහොමද ලංකාවට කැටුවෙන්නේ? සමහර දේවල් තනියම පොල් ගැහක් හැදෙනවා වගේ රටවල් ගොඩ යන්නේ නැහැ. අනිත් ඒවත් එක තියෙන ඒකාබද්ධතාවය, ඒ වගේ ඇතිවෙන වර්ධනය, ඒ වගේ ඇතිවෙන සංවර්ධනයට අනුරූප වන පරිදි අපි ගලපෙන්නේ කොහොමද? අපි ගලපගන්නේ කොහොමද? ඒක වැදගත්. ආසියාව ආර්ථික මහා සංවර්ධනය පිළිබඳව 21 වෙනි සියවසේ විශ්වාසය තබලා තිබෙනවනම් ඒ ඇතිවන සංවර්ධනයේදී ආසියාව අනෙක් රාජ්‍යයන් අත්පත් කරගන්නා ජයග්‍රහණ ඒ වගේ ප්‍රතිලාභ කොහොමද ලංකාවට ගේන්නේ? ඒ ගෙනීමේදී අපි විශ්වාස කරනවා මැරයින් ඉන්ඩස්ට්‍රි එක අපේ රටේ පිහිටීමත් එක්ක ගොඩනැගී තිබෙන කේන්ද්‍රයේ ඉතාමත් වැදගත් තැනක් බවට පත් වී තිබෙනවා. මේ ශේෂ්ත්‍ර දාලා අපි ඒ පිළිබඳව අවධානය යොමු කළා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ ඛනිජ සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒව පිළිබඳ විශාල කාලයක් තිස්සේ පර්යේෂණ කරපු ඒ පර්යේෂණ තමන්ගේ පොත් රාක්කේ තියාගෙන මේසේ තියාගෙන කල්පනා කර කර ඉන්න පර්යේෂක විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙම වෙලා තියෙනවා. අපේ රටේ දේශපාලන අධිකාරියට ඕන වී තිබෙන්නේ ඉතාමත් ශක්තිමත් ස්ථාවර දැක්මත් සහිත සංවර්ධන මාවතක් නෙවෙයි. ඒගොල්ලන්ට හැමදාම වුණ උනේ බයින් ඇන් සෙලින්. දැන් ගත්ත දැන් වික්ක. දැන් ගත්ත දැන් වික්ක. ඔකනේ. ඒක නෙමෙයිද ඉකොනොමික දිව්වේ. ඉකොනොමික දිව්වේ දැන් ගත්ත දැන් වික්ක. ද ස්ථිරසාර. අනාගතයත් අනාගතයටත් එක්ක බැඳීම් පවතින ආර්ථිකයන් පිළිබඳ කල්පනා කරේ නෑ. ඒගොල්ලන් ලේසි ඉල්මනයිට් නිදී වැලි පිටින් පටවන එක ලාභයි. දැන් ගත්ත දැන් වික්ක. ඒගොල්ල පොස්ට්පේඩ් නිදී අඹු පස් ලෙස විකුණන එක ලාභයි. දැන් ගත්ත දැන් වික්ක. 1998 දී ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුව පස්සේ කළා. දැන් පොස්ට්පේඩ් නිදී අඹු පස් විකුණනවා. දැන් ගත්ත දැන් වික්ක. මේ මොන විදිහද? නැසෙ ස්ථිරසාර ලෙස අපේ තියෙන සම්පත් ඉතා හොඳින් ගවේෂණය කරලා මදන්නක අපි ආයේ අලුතෙන් ගවේෂණය කරන්න අවශ්‍ය නැහැ. ඕනතරම් ඒ පිළිබඳ පර්යේෂණ කරපු නව තාක්ෂණන්ත කේම වර්ධනය කරගත හැකි පර්යේෂකින් විද්වතු විද්‍යාඥයින් ඉන්නවා ලංකාවේ. ඔවුන් එක්ක ඒකාබද්ධව නව ආර්ථික දිශාවකට අවශ්‍ය වෙන නිෂ්පාදනයන්ට අපි අත තියන්න ඕනකම තිබෙනවා. අපිට මග හැරුණා. අපිට අත්තරුණා. මේ අත්තරුණ එක මොකද කරන්න ඕන? අපි වේගෙන් ගිල හඹා ගන්න ඕන. එදත් 20 වෙනි සතවර්ෂයේ මේ මාවත පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. විමල සුරේන්ද්‍ර මහත්මයා 1918 තමයි යෝජනා කරන්නේ ලක්ෂපාන බලාගාරේ. ඔව් කියනවා. මොකද එම කාර්මික විප්ලවයට උත්තේජනය දෙන්නේ විද්‍යුතය. 1917 සෝවියට් දේශී බලය අත්පත් කරගත්තට පස්සේ ලෙනින්ගෙන් එක වෙලාවකදී යහන මාධ්‍යවේදිනියක් ඔබ රුසියාවේ සමාජවාදය අවසන් කරන්නේ කවද්ද කියලා. ඔහු දෙන පිළිතුර තමයි රුසියාවේ සමාජවාදය අවසන් කරන්නේ රුසියාව කවදාද විද්‍යුත්කරණය කරලා අවසන් කරන්නේ එදාට. ඒ ඇයි? එදා එම තාක්ෂණ විප්ලවයේ ප්‍රධානම මෙවලම විද්‍යුතය. 19 වන සියවස 18 වන සියවස අගභාගයේ 19 වන සියවසේ මුලභාගයේ ඒ කාර්මික විප්ලවයට අවශ්‍ය වෙන විශාලතම උත්තේජනය ලබා දුන්නේ විද්‍යුතය. එනිසා තමයි කියන්නේ රුසියාව විද්‍යුත්කරණය කරලා අවසන් කරන්නේ කවදාටද
එදාට සමාජවාදය ළඟාවී යයි කියලා මම අපේක්ෂා කරනවා. එදා ඒක ප්‍රබලතාවය අද ඊට වඩා AI කගේ කාට හරි කියන්න පුළුවන් නේද? එදා හැබැයි 18 රුසියාවේ ඒ ප්‍රකාශ වෙනකොට ලංකාවෙත් 918 විමල සුරේන්ද්‍ර මහත්මයා යෝජනා කරන ලක්ෂපණ බලාගාරය යෝජනා කරලා තියෙනවා අතිරික්ත විදුලියෙන් විදුලි කෝච්චි දුවන්න ඕන කියලා. මොකද සිද්ධ වුනේ? හැබැයි දේශපාලන අධිකාරිය ප්‍රාචීන දේශපාලන අධිකාරිය නූතනත්වයට ගැට ගැහුණු දේශපාලන අධිකාරියක් නෙවෙයි තිබුණේ. ඔබ වැඩක් නැතුව ගියා. හරිද? ඖෂධ ශේෂ්ත්‍රී මා පර්යේෂණ නිෂ්පාදනයේ ඖෂධ සලස්මක් ඉදිරිපත් කරනවා සේනක බිබිලේ මාචාර්ය. හැබැයි ඒවා නේද අදාළ නැතුව යනවා. ඒ වගේම අපි දන්නවා වාස්තු විද්‍යා ශේෂ්ත්‍රී ලෝකේ වාස්තු විද්‍යාව ඇති වෙන වර්ධනය ලංකාවේ තිබෙන සංස්කෘතිය වලට ඒකාබද්ධ කරගනිමින් ඒ ශේෂ්ත්‍රීය වර්ධනය ඇති කරන්නේ කොහොමද කියලා මිනිත් ද සිල්වා වෙනි අය සාකච්ඡා කරනවා. හැබැයි ඒවා උරා ගන්න තරම් දේශපාලන නායකත්වයක් අපේ තිබුණේ නැහැ. අපේ තිබුණේ ප්‍රාචීන දේශපාලන නායකත්වයක්. මතක තබාගන්න. ඒ නිසා දැන් අපි හමුවේ තිබෙන මොකද්ද? මේ ඇතිවෙමින් තිබෙන වෙනස්කම් ඉතා හොඳින් උකහාගෙන වේගවත් පරිවර්තනයකට අපේ රට ලක් කළ යුතුයි. උත්තරය අපිට තියෙනවා. මම හිතනවා මෙතන ඉන්න දහස් සංඛ්‍යාත මේ ඉංජිනේරුවන් ඔබ මෙම කාර්යයේ පෙරමුණුම කාර්යභාරය ඉටු කරන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ විතරක් නෙවෙයි මේ රට අත්තරලා ගියපු විශාල විද්‍යුත් වෘත්තීය වේදීන් ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් එක්ක රැකියාවක් අහිමි වීම හේතු කොටගෙන එක්ක තමන්ගේ දරුවාගේ අනාගතය පිළිබඳ කල්පනා කරමින් මේ රට අත්තරලා ගිහිල්ලා තිබෙනවා. අපි ඔවුන්ට ආරාධනා කරනවා ඔබගේ දැනුම ඔබගේ ඥාණය අපගේ මාතෘභූමියට ඕනෑ කර තිබේ කරුණා කරලා අපිට දායකත්ව ලබා දෙන්න එන්න කියලා අපි ආරාධනා කරමු. මොකද මේ මහා මිනිස් සමුදායකින් තමයි මේ පරිවර්තන ඇති කළ යුතුවන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ රටේ සාහිත්‍ය කලාව මේ ශේෂ්ත්‍රයන්ගෙත් නව පරිවර්තනයක් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි යෝජනා කරන්නේ මොකද්ද? බුදු ආණ්ඩු පරිවර්තනයක් බුදු පුද්ගලයන්ගේ පරිවර්තනයක් නෙවෙයි අපේ රටට පුනරුදු යුගයක් අවශ්‍යයි. මුළු පද්ධතියක්ම කඩාවැටී රටක් එකතනකින් මුක්කු ගහලා නැගිටවන්න පුළුවන් රටක් නෙවෙයි මේක. සමහර අය කල්පනා කරන මුක්කුවක් ගහලා නැගිටවන්න පුළුවන් කියලා. ওই මුක්කු ටිකක් එන්නේ එක එක කාලෙට නේද? මං කියන්නේ ගොඩක් දේවල් නේද? එක එක වේශ නිරූපණේ මුක්කු ගහලා මේක බේරගන්න බැහැ. ඒකෙන් අපි මුක්කු ගහලා ආපු කාලේ ඉවරයි දෙන්නේ. දැන් තියෙන මේක පද්ධතියක් ලෙස වෙනස් කරන්න ඕන. සෑම ශේෂ්ත්‍රයකම නව පරිවර්තනයක් ඕන. සෑම ශේෂ්ත්‍රයකම නව පුනරුදයක් ඕන. එහෙදි අපි වැඩිපුරම විශ්වාසය තිබින්නේ සාමාන්‍යයෙන් ශාරීරික නේද? අර ශාරීරියේ දේහය රඳාගෙන ඉන්නේ මේ මොකද්ද අපි ඇටසැකිලි පද්ධතිය කියලා කියන්නේ. ඒ පද්ධතිය හා සමානයි. රටක දේහය ඒ රටේ තාක්ෂණවේදීන් ඉංජිනේරු වෘත්තිකයන් තමයි ඒකේ දේහය බවට පත් වෙන්නේ. ඔබ අපිට විවිධාකාරයේ මොස්පිඩු හදන්න පුළුවන් වෙයි. විවිධ හැඩතලවලට පිළිමම් වන්න පුළුවන් වෙයි. හැබැයි දේහය ඔබ නේද? එනිසා මා හිතන ඔබගේ දායකත්වය ඔබගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය මේ පරිවර්තනදී. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. ඉදිරියට යමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.